බලමුයින්ම කියන්න ඕනේ මේ තීන්දුව අත වශයෙන්ම අදාළත් නැහැ වළංගුත් නැහැ නිත්‍ය අනුකූලභාවයකුත් නැහැ මොකද අපි සමගි ජන බල වේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් හදන්නේ නිල වශයෙන් තියෙන කෘති අධිකාරි මණ්ඩලයක එක්සත් ජාතික පක්ෂයේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම කෘති අධිකාරි මණ්ඩලයේ නිත්‍ය අනුකූල අනුමැතිය ලබාගෙන සමගි ජන බල වේගය හදන්න සන්ධානයකින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම අපේක්ෂකයන් ඡන්දය ඉල්ලන්න කියන නිර්දේශය ලබාගෙන එහි සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා එම සන්ධානයේ මහලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා කියන හැම එකක්ම නිත්‍ය අනුකූල අනුමැතිය ලබාගෙනයි මම ඒ නිසා කියන්න ඕනේ මේ එක්සත් ජාතික පක්ෂයේ මේ වගේ අර්බුදවලට හෝ පරාජය කිරීමට 1994 සිට සුළුතරයක් පක්ෂය ඇතුලේ ඉඳගෙන පක්ෂයේ කකුලෙන් අදින්නතයි පක්ෂය ඡන්දයක් ලං වෙනකොට පක්ෂය පරාජය කිරීමට ඩීල් දාගෙන ආණ්ඩුව පවතින ආණ්ඩුවත් එක්ක 94 ඉඳලා මේ වගේ ඩීල් දාලා ඡන්දයක් වෙනකොට පක්ෂය හානි කරන්න කටයුතු කරපු කණ්ඩායමක් හිටියා අද ඒ දෙමයි මේ ඇතුලේ ඉන්න අර සුළුතරය අද කරන්න බලන්නේ අද රට වටේම අද මේ වත්මන් පොහොට්ටුව ආණ්ඩුව කෙරෙහි ලොකු විරෝධයක් ජනතාව තුල නැගීගෙන එන වෙලාවේදී මුළු රටේම මතයක් ඇති වෙලා ආණ්ඩුව අද පත් කරගන්නට උරෙන්නුර වැඩ කරපු කණ්ඩායම විසින්ම ආණ්ඩුවට විරුද්ධව අද ලොකු විරෝධයක් ඇති කරමින් දැඩි ලෙස ආණ්ඩුව හන්දියේ වීදියේ පාර දිගේ හැම මිනිහෙක්ම විවේචනය කරන අවස්ථාවේදී අද මේ රජය මූල්‍ය කළමනාකරණය අනාගෙන මේ රටේ කොරෝනාව එන්න ඉස්සර මිනිසුන්ට දීපු සාහන ටික ගලව ගන්නට කටයුතු කරපු ආණ්ඩුවක් අද මේ වගේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය කපන්න බඩු මිල මේ වගේ වැඩි කරන්නට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්න පොහොර හරියට බෙදන්නේ නැතුව ඉන්ධනවල රුපියල් 100 120 බද්දක් අය කරන ඒ වගේ මේ සහන කප්පාදු කරන දෙනවට වඩා ගලවන ආණ්ඩුවක් තියෙන්නේ මේ වගේ වසංගතයක් තියෙන වෙලාවේ ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් තියෙනකොට මෙන්න මේ වගේ සුළුතරයක් එක්සත් ජාතික පක්ෂයේ එතන බගීලා බලපෑමක් කරලා ආණ්ඩුව මොකද්ද කරන්නේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න ජනතාවට තියෙන ප්‍රශ්න ටික මකන්න මොකක් හරි අර්බුදයක් ඇති කරන්න බලනවා එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බල වේගයයි කියලා. මේ වෙලාවේදී අපට නීතිමය ක්‍රියාමාර්ග ගන්න තිබ්බා ඔතන ඒගොල්ලන්ට විරුද්ධව. හැබැයි එතන නෙවෙයි ප්‍රශ්නේ. අපි නියෝජනය කරන්නේ මේ රටේ පොදු ජනයාගේ මතය. මේ වෙලාවේදී අපිට මෙතන අර්බුදයක් පේන්නේ නැහැ. අපි පොදු විපක්ෂයක් හැටියට සියලු දෙනාටම එකතු වෙන්න කියලායි කියන්නේ. අපට ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් අර විශ්වාස භංගත්වයට වැටිච්ච ජනතාව රැකගැනීම සඳහා සමගි ජන බල වේගය තමන්ගේ රාජකාරිය හරියට කරන්නට අපි ඒ අරමුණ කරා ගමන් කරනවා. මේක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපි පැටලෙන්නෙත් නැහැ. අපේ නීතිඥවරු මේ ගැන කතා කරනවා. මම එක්සත් ජාතික පක්ෂේ ඒක කිසිම මේ සැකයක් කාටවත් තියාගන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂේ බහුතරයක්ම නායකත්වයේ බහුතරයක්ම මෙතන ඉන්නේ. ඒ නිසා ඒක නිත්‍ය අනුකූල අවස්ථාවක් අරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක ඡන්දය ඉල්ලන්නේ. එම නිසා අපි මේ මැතිවරණයේදී ජනතා බලාපොරොත්තුව ඉටු කිරීම සඳහා ජනතාවට තියෙන අර විශ්වාස භංගත්වය වෙනස් කරන්නට අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් මේ ඡන්දය ජයග්‍රහණය ජනතාවට ලබා දෙන්නට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව අපි ඊළඟට කරන්න එක්සත් ජාතික පක්ෂයේ සමගිකරණ වැඩේ. අපි ඒක කරනවා මේ වෙලාවට. අපිට දැන් ඒක ප්‍රශ්න ගන්නෙ නැහැ. දැන් මැතිවරණයක්. දැන් පොදු හතුරා මේ ජනතා විරෝධී වැඩ කරන ආණ්ඩුව. ඒකට තමයි අපි යන්නේ. ඒ වගේම මෙතෙක් කාලයක් මේ ආණ්ඩුව මේ අපේ UNP කාර්යාලයේ තමන්ගේ සියලුම අවශ්‍යතාවයන් විශ්වාස භංගත්වයට ඇතිවෙච්ච UNP කාර්යයන්ට සැබෑ සාධාරණයක් ඇති කරන්නට එයා මෙච්චර කාලයක් මේ ඩීල් කාර්යයන්ට හිර වෙලා ආණ්ඩුවක් එනකොටත් මේ ඩීල් කාර්යෝ ඒ UNP එකට වැඩ කරපු ඒ බිම් මට්ටමේ සංවිධායකවරුන්ව බලාගත්තේ නැති හේතුව නිසා ඒ UNP කාර්යෝ මහ විශාල අහේනියකට පත් වුණා. දැන් ඒ UNP කාර්යයන්ට සැබෑ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තැනකට සමගි ජන බල වේගය වැඩ කරන්න අද තීරණය කරලා තියෙනවා. අපේ චින්තනය මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න පොදු ජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙනවා. එම නිසා අපි තව තීන්දුවක් ගත්තා. අපේ හතුරා රජය අපි ඒ ගැන අපි ඒකට ඒ ඉලක්ක කරලා මේ මැතිවරණේ ජයග්‍රහණය කිරීමට ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. මේ ප්‍රශ්නය අපි පසකට තියලා ඡන්දෙන් පස්සේ මේකට අපි මුහුණ දෙනවා.